චීන මිතුදම තවත් නැන්වෙයි. ජනපති හා චීන අගමැති අතර සාකච්ඡා. දේශපාලන අර්බුදය විසඳගන්න සහාය වෙන්න. නේපාල ජනපති ශ්‍රී ලංකා ජනපතිගෙන් ඉල්ලයි. හොර පාරෙන් කැනඩා යන්න හැදූ තවත් 61 දෙනෙක් තායිලන්තයේදී පොලිස් දෙලේ. මහවැලි ගොවීන්ට ඉඩම් ඔප්පු ලක්ෂයක්. යේමන් ගුවන් යානාවලට පුපුරා ද්‍රව්‍ය එවූ යේමනයේම වෛද්‍ය ශිෂ්‍යාව අත්අඩංගුවේ. ජනපති චීන සංචාරයේ තොරතුරු අදත් ප්‍රථමයෙන්. චීන ශ්‍රී ලංකා ඓතිහාසික මිතුදම තවත් ශක්තිමත් කරමින් ජනපති සහ චීන අගමැති අතර සාකච්ඡා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා චීනයේ ෂැන්හයි නුවරදී එරට අග්‍රාමාත්‍ය වෙන් ජියාබාවෝ මහතා හමු වූයේ අද පස්වරේදී. ජනාධිපතිතුමාගේ චීන සංචාරයේ නවතම තොරතුරු ගෙනෙන එහි සිටින අපනියෝජිත සුදර්මන් රබලියගොඩ. අද හවස පැවැත්තුනේ චීන අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර සාකච්ඡා. මේ සාකච්ඡාවලදී මේ දෙරට අතරම පවතින මිතුදම තව ශක්තිමත් කරගන්නත් ඒකම අපේ රට සහ චීනය අතර පවතින වෙළඳ ගිවිසුම් ශක්තිමත් කරගන්නත් ඒකම ඉදිරි සංවර්ධනයටත් මේ ශ්‍රී ලංකාව ආශ්චර්ය කරා යන ගමනට චීනයෙන් ලැබෙන සහයෝගය පිළිබඳවත් දෙපාර්ශ්වයේ නායකයන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුමේදී මෙන්ම වත්මන් සංවර්ධන සංග්‍රාමයේදීද සමීප මිතුරෙකු ලෙස චීනය සුවිශේෂී සහයෝගයක් ලබා දෙමින් සිටි. වරාය ගුවන් සේවා විදුලි බල වැනි ක්ෂේත්‍ර රැසක දැවැන්ත සංවර්ධන ව්‍යාපතිවලට චීන සහාය හිමිවිය. ගොඩනැගී ඇති සාමකාමී වාතාවරණය තුළ සංවර්ධන ඉලක්ක වෙත ගමන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවදුරටත් ඇති ඉඩකඩ පිළිබඳවද රාජ්‍යනායක සාකච්ඡාවේදී අවධානය යොමු විය. චීන ආධාර යටතේ ක්‍රියාත්මක දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වන හම්බන්තොට වරායේ ඉදිකිරීම පිළිබඳවද විශේෂ අවධානය යොමු වී. මේ අතර දකුණු ආසියාතික කලාපීය මිත්‍රත්වයේ නව පියවරක් පෙරට තබමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නේපාල ජනාධිපති රාම්බරන් යාදේව මැතිතුමා ෂැන්හයි නුවරදී හමු වී සාකච්ඡා පැවැත්වීමද අද සිදුවිය. මේ දීපාර්ශ්වයේ සාකච්ඡාවල විශේෂත්වයක් ගත්තේ නේපාල ජනාධිපතිතුමාගේ විශේෂ ඉල්ලීමක් වුණේ ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගෙන් නේපාලයේ පැවැත්වෙන දේශපාලන අර්බුදයට මැදිහත් වී ඒ දේශපාලන අර්බුදය විසඳන්නට ඔහුගේ දායකත්වය ලබා දෙන ලෙස. මීට ඉහතදී නේපාල දේශපාලන අර්බුදයේදී අපේ ජනාධිපතිතුමා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ නේපාලයේ අර්බුදය විසඳන්න බෙහෙවින් දායකත්වය සැපයුවා. ඒ වගේම දෙරට අතර දීපාර්ශ්වීය මිතුතමත් ඒ වගේම දීපාර්ශ්වීය වෙළඳ සහයෝගිතාවත් වර්ධනය කරගන්නට බෙහෙවින් ඉවහල් වෙන සාකච්ඡාවක් අද පැවැත්වුවා. ඒ වගේම තමයි නේපාල ජනාධිපතිතුමාගේ විශේෂ ඉල්ලීම